ජනාධිපතිවරණය කියයිද මොකක්ද අපේක්ෂකයා කවුරු වෙයිද? තාම ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ පිළිබඳව අපි දිගින් දිගට හිතනවා. ඒගොම පක්ෂයේ සමහර ඇමතිවරු, සමහර රාජ්‍ය ඇමතිවරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන හිතනවා. මොන වුණත් මේ වෙලාවේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ගෙන එන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු කාර්යභාරය අපි කාටවත් අමතක කරන්න බෑ. හැබැයි අපේ පක්ෂය පළවෙනි දේ තමයි පක්ෂය රැකගන්න. පක්ෂය බිඳුවට වැටිලා අලු දූවිලි වෙලා අලු මතින් නැවත මේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා පක්ෂයේ නාමයෙන් පාර්ලිමේන්තුවේ යම් යම් තනතුරු ගත්ත, පක්ෂයේ නාමයෙන් ඇමති තනතුරු ගත්ත, පක්ෂයේ නාමයෙන් රාජ්‍ය ඇමති තනතුරු ගත්ත අපේ මේ පක්ෂයේ සහෝදර සහෝදරයන්ට, ගරු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, කැබිනට් ඇමතිවරුන්ට, නිලතර ධර්ම සියලු දෙනාට මම කියන්නේ මේ පක්ෂය ඉරිතලන්න දෙන්න එපා. ඉරිතැලෙන්න දෙන්න එපා. එකට ඉන්න. අපි සුදුසුම අපේක්ෂකය අපිට පේන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් අපි එතුමා අපේ අපේක්ෂකයා කරගමු. අපිට ඉන්න සුදුසුම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා නම් අපි අපේක්ෂකයා කරගමු. හැබැයි ඒ මොනවා කරගත්තත් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ සියලු දෙනා එකට ඉඳගෙන තීන්දු තීරණ ගනිමු කියන කාරණේ අපේ පක්ෂයටත් මම කියන්න කැමතියි. මොකද මේ පක්ෂයත් ඉරිතලන්න දෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය කැඩිලා සුණු විසින වෙලා ගියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුණු විසින වෙලා ගියා, සම සමාජ කොමියුනිස්ට් පක්ෂ, රාම සමාජ පක්ෂ මේවා දැන් ඉතාම කුඩා පුංචි පක්ෂ බවට පත් වෙලා තියෙනවා. ඒක මත තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තියෙන හයිය දෙදරලා කඩලා බිඳලා විනාශලා යන්න ඉඳ දෙන්න අපි එකට ඉඳගෙන තීන්දුවක් අරගමු. අපේක්ෂකයා රනිල් වුණත්, අපේක්ෂකයා වෙන කවුරු වුණත් අපි එකට ඉඳගෙන තීන්දුව අරගෙන මේ රටේ ආරක්ෂාවත්, රටේ සංවර්ධනයත්, පක්ෂයේ ආරක්ෂාවත් පිළිබඳව අපි දැඩි කල්පනාවකින් කටයුතු කරමු කියන ආරාධනය මම කරන්නේ. දැන් මහින්ද මහත්තයාට බලවේ පවරලා තියෙනවා මේ පහුගිය රැස්වීමේදී අපේක්ෂකේ නම් කිරීම. ඔහු හොඳ තීරණයක් ගනීද? මහින්ද රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේකේ මේ දිග පළල හොඳට තේරෙනවා. ඔහුට ඉදත්තම මේකේ දිග පළල තේරෙනවා. ඔහු චන්ද්‍රිකා මැතිනගෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා බවට පත් වුණේ යුද්ධයක් කරලා. ඒ වගේම තමයි එතුමා බලවෙනි වතාවට බලයට පත් වෙනකොට එතුමාට පක්ෂයේ පාර්ලිමේන්තේ බහුතරයවත් තිබ්බේ නැහැ. 109යි තිබ්බේ. පාර්ලිමේන්තේ බහුතරයක් නැහැ. ඔහු අගමැති වෙනවා. බහුතරයක් නැතුව. අගමැති වෙලා හැබැයි ඔහු 3-2 බලය හදන තැනට යනකම් ගෙනියනවා. ඒ වගේම 2005-2009 අතර වේගවත් ආර්ථික සංවර්ධනයකුත් එක්ක රටේ යුද්ධය දිනනවා. මේක අමතක කරන්න එපා. 2007-2009 ඇති වෙච්ච ලෝක මහා ආර්ථික අර්බුද වෙලාවේ ලෝකයේ ආර්ථික සංවර්ධන වේගය -3.4 දක්වා පහුබයි. හැබැයි ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය 3% තියාගත්තා. අපි යුද්ධය ජයගත්තා. යුද්ධය ජය අරගෙන අපි රටේ ආර්ථික සංවර්ධනය දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච රට බවට පත් කර ගැනීමෙන් ඉතාම ශක්තිමත් තැනකට මේ රට අරගෙන ගියා. ඒ නිසා මේකේ දිගපළල හොඳට තේරෙනවා. මම විශ්වාස කරනවා එතුමා ඒ පිළිබඳව කල්පනාවෙන් නිවැරදි තීන්දුවක් ගනී කියලා. හැබැයි එතෙන්දී මේ පක්ෂය පිළිබඳව කල්පනා කරන්න රාජපක්ෂ වරු පිළිබඳව කල්පනා කරනවට වඩා පක්ෂය පිළිබඳ කල්පනා කිරීම ඉතාම වැදගත් කියන කාරණේ එතුමාටත් මම කියන්නේ. සර් දැන් මේ මන්ත්‍රීවරු පිරිසක් ඉන්නව රනිල් මහත්තයා හොඳයි කියලා අපේක්ෂකය කරනවට ඔබතුමා ඉන්නේ මොන වගේ මතයකද? නෑ මම පක්ෂ මතයේ ඉන්නේ. මම පක්ෂ මතයේ. මම 100%ක්ම පක්ෂයත් එක්ක අපි පක්ෂය ඇතුලේ අපේ මතය කතා කරනවා. පක්ෂය ඇතුලේ අපි රණ්ඩු සර්වල්ලා තීන්දුවකට එනවා. තීන්දුවකට ආවට පස්සේ ඒ පක්ෂයේ තීන්දුවත් එක්ක තමයි අපි ඉන්නේ. දැන් අවසන් වශයෙන් අපිට වාර්තා වෙනවා මේ ඔබතුමාට ඇමතිකමක් ලැබෙනවා කියලා ආණ්ඩුවේ. එහෙම එකක් තියෙනවද? කවද්ද ඇමතිකම ගන්න? අනේ මම දන්නේ නැහැ. මම එහෙම එකක් දන්නේවත් නැහැ, අහලත් නැහැ, කතා කරලත් නැහැ, මට කවුරුවත් කියලාත් නැහැ.
ඒ ගැන මම සැලකිලිමත්ුත් නැහැ. එහෙම අදහසක් නැහැ. නෑ නෑ මම කිසි සැලකිල්ලක් නැහැ. ඔබතුමා ආරංචියක් එහෙම නැද්ද ඇමතිකමක්? නෑ නෑ මේ දැන් ඇමතිකම් අරගෙන කරන්න කාලයක් තියෙනවා දැන් මේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට රටේ ජනාධිපති ඡන්දය තියෙනවා. ඡන්දය තියයිද දැන්? නොතියා බෑ. ඒක අනිවාර්යයෙන්ම තියන්න. ජනාධිපතිවරණය. ඔව් මහමැතිවරණයකට යනවා නම් ඒ ජනාධිපතිතුමාට පුළුවන් ඕනලා මහමැතිවරණය කරන්න දැන්. එහෙම නැත්නම් අපි පාර්ලිමේන්තුවේ 113කින් යෝජනාවක් සම්මත කරොත් ඒ ජන මහමැතිවරණය තියන්න ඕනේ. ඒවා ඉතින් අවදානම් ඒවනේ. මං හිතන්නේ ජනාධිපතිතුමා මේ වෙලාවේ මහමැතිවරණයට යයි කියලා. මං හිතන්නේ 113ක ඡන්දයක් අරගෙන පාර්ලිමේන්තුවට මහමැතිවරණයක් ඕනේ කියන යෝජනාව සම්මත කර ගැනීම ඒකත් අභියෝගයක්. ඒක ඒක ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. එන්න තා පැහැදිලි මේ ලැබෙන ඔක්තෝබර් වෙනකොට සැප්තැම්බර් වෙනකොට රටේ ජනාධිපති මැතිවරණ තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔය අනිත් සේරම කරන්න පුළුවන්.